දෙනවා ඒක සුදුට එනවා ඒක දාන්න බැරි අයියෝ මේ මේවා මෙච්චර තදි ස්ට්‍රින්ග් එකේ නෑ ලොක්කා ගේට් වලින් කිව්වම අර පේක් ගුඩ දෙනවා අද අපි අලුතට කරන්න යනවා අපි අද එලික්සර් ස්ට්‍රින්ග්ස් ගැන රිවියු එකක් කරන් යනවා ලයිව් මේ එලික්සර් ස්ට්‍රින්ග් එක අපේ ෆියුෂන් එකට ඉන්ස්ටෝල් කරන විදිය ගැන සම්පූර්ණ විස්තරයක් වාග් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා හරි වැඩ පටන් ගමු හරි මේ තියෙන අපේ F310 ගිටාර එක ඔයාලට පේනවා ගිටාරේ ස්ට්‍රින්ග්ස් මොනවද නැහැ ඔක්කොම අයින් කරලා දෙන්න අද අපි මේක ක්ලීන් කරන්නේ කොහොමද මේක හරියට ඉන්ස්ටෝල් කරන විදිය මොකක්ද මේ හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා එක දෙයක් අඩුයි අඩුව නැහැ අඩුව ගේනවා ඒක තමයි ලයින් කියන්නේ රයිට් අපි බලමු ගිටාර එක කොහොමද ක්ලීන් කරගන්නේ කියලා ඉස්සරහ කැමරා එක ගන්න තමයි උඩි කැමරා උඩි මේ තමයි ස්ත්‍රීටන් ගිටාර එක ඇත්තට මේක ක්ලීන් කරන්න ලොකු දෙයක් නැහැ අපි ක්ලීන් කරලා දෙනවා ඔයාලා මේක ක්ලීන් කරන ඉස්සල්ලා අපි ඇඩ්වයිස් කරනවා මෙන්න මේ වගේ මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එකක් යූස් කරන්න කියලා අපි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේ වාට ඔන්ලයින් ගන්න ගන්න මම පොඩ්ඩක් මේක බොඩි එක පොඩ්ඩක් පිහ ගන්න තේරෙන සිංහලින් කිව්වොත් ඊට පස්සේ විශේෂයෙන් මේ ෆ්‍රෙට්ස් පිහින්න ඕන ඔයාලට දැන් මේ ලඟ වෙලා බැලුවොත් මේක ඔයාලට පේනවත් දන්නේ මේ ඩෙඩ් ස්කින් වල කොටස් ඉතුරුලා තියෙනවා දැන් මේකට හේතු වෙන අපි මේ ඇඟිලි ටච් කරද්දි මේ ඇඟිලි වල ඔයිල් නැත්නම් ස්කින්ස් මේක අනිවාර්යෙන් ෆ්‍රෙට් එක ෆ්‍රෙට් බෝඩ් එකට ගන්නවා ඉතින් ඒවා තෙල් එක්ක මිශ්‍ර වුණාම හරිම අමාරු යවන්න ඒකට මම ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම් දැනට මේක රෆ්ලි මෙන්න මේ විදිහට ගිය දාන්න ස්පෙෂල් මෙන්න මේ හෙඩ් ස්ටොක් එක එහෙම රයිට් හරි දැන් අපි බලමු මේ ෆ්‍රෙට් බෝඩ් එක කන්ඩිෂන් කරගන්න විදිය ගැන රයිට් ඒක අපිට අවශ්‍ය නැහැ මෙන්න මේ බලන්න මේක තමයි ලෙමන් ඔයිල් අපි මේක ගන්නත් වල වීඩියෝ එකක් කරලා දෙනවා රයිට් අපි බලමු මේ ලෙමන් ඔයිල් කොහොමද ඉන්ස්ටෝල් කරගන්න කියලා පේනවා ඔයාලට දැන් මේකේ බොහොම ටිකයි තියෙන හේතුව අපි අතින් අත්තර දීමකින් ලෙමන් ඔයිල් සෑහෙන ප්‍රමාණයක් අපතේ ගියා නැත්තම් මේක මෙච්චර අඩු වෙන්නේ නැහැ සාමාන්‍ය මේ බෝතල ඇති ඊටත් 10කට විතර අවුරුද්දකට විතර ඇප්ලයි කරන්න මම කරන්නේ සාමාන්‍ය මෙන්න මේවා මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක පොඩි පොඩි තැනකට මේකෙන් බින්දු කිහිපයක් ඩ්‍රොප් කිහිපයක් දා ගන්නවා දාගෙන මම මේ ෆ්‍රෙට්ස් මෙන්න මේ විදියට ටක් ගාලා බ්‍රෂ් කරගෙන යනවා පොඩ්ඩක් පොඩ්ඩක් ඇප්ලයි කර ගන්නවා ඊට පස්සේ තමයි මම මේක සම්පූර්ණයෙන් බ්‍රෂ් කරන්න යන්නේ තව ටිකක් ඇඩ් කරගමු මෙහෙම හයියෙන් පොලිෂ් කරපුවම අපේ අර ඩෙඩ් ස්කින් තියෙනවනේ මේ ෆ්‍රෙට් අග තමයි ගොඩක් කරලා තියෙන්නේ ඒක අපිට අයින් කරගන්න පුළුවන් මේ පේනවනේ ෆ්‍රෙට් බෝඩ් එකේ තිබ්බ ජරාව හරි මේ වෙලාවම ඔයාලා කරගන්න ඕන දේ ඇත්තටම තමයි ෆ්‍රෙට් බෝඩ් එක කන්ඩිෂන් කරගන්න ෆ්‍රෙට් බෝඩ් එකේ මේ බ්‍රිජ් එක බ්‍රිජ් එක පිළිවසෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තිබුණා නේ ෆෝන් එකෙන් වදාන්නේ මේ ඩොප් එක තිස්සලා දින්නේ ඔය ඩොප් එක ඉස්සෙන එක අපේ යාළුවෙකුත් එවලා තිබ්බා මැසේජ් එකක් දාලා මේ එයාගේ ටොප් එක ඉදලා බ්‍රිජ් එක වෙන් වෙනවා කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේක. මේක නැතිකම. මේක හියුමිඩිෆයර් එක අපිට මේ ස්ප්‍රින් දැම්මට පස්සේ මේ හියුමිඩිෆයර් එක මෙන්න මෙහෙම රඳවන්න පුළුවන් මේක ඇතුලේ තියෙන්නේ. ඒකට වෙන්නේ මේක ඇතුලේ මොයිස්චර් එක කොන්ස්ටන්ට් ස්ටේට් එක තියාගන්නවා. අපේ පිටාගේ ටොප් එක නැත්තම් වුඩ් එකට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වේලෙන්නේ නැහැ. එතකොට ටොප් එක ඇද වෙන්නේ නැහැ. මේක හැබැයි ඇද වුණොත් මේක බ්‍රිජ් එක ගැලවුණොත් අය අපිට අනිවාර්යෙන් බ්‍රිජ් එක රීප්ලේස් කරන්න වෙනවා. කියන්නේ බ්‍රිජ් එක ගලවලා සුද්ධ කරලා ඔක්කොම කරලා ආපහු ග්ලූ කරන්න වෙනවා. නැත්තම් යකා තත්ත්වයට පත් කරන්න බැහැ ගොඩ වෙදගම් කරලා. මේ ලෙමන් ඔයිල් මේක යූස් කරලා පස්සේ අනිවාර්යෙන්ම වහලා මේ කැප් එකත් අහලා දෙනවා. නැත්තම් අපිට උනා වගේ ඔයාලටත් මේ ලෙමන් ඔයිල් ආපහු යන්න සිද්ධ වෙයි. මේකද පික් එකේම නැද්දන්නේ? ඒක තමයි. මොනවාරි තියෙනවානේ මං හිතන්නේ වැලි වැලි ටිකක් ඈ මේ කොහේද උනේ ඔය අපි දාපෝනේ ප්ලෑන් කරලා මෙහෙම වීඩියෝ එක කරන්න ඈ තාම හරි එළන හොයන්න බෑ දැන් වෙලාවක් නෑ අපි මේක අයින් කරගෙන ඉද්දොත් මේ වීඩියෝ එක කරන්න වෙන්නේ නෑ හරි මම මේ මොකද කියන්නේ
ස්පැචියුල එක මොකද ස්පැචියුල ස්පැචියුල හරිද හරි යති ෂුවර් නෑ හරි යති වැරදුනොත් අපි දාන්න මේක මේ ස්පෙෂල් ඩිසයින් කරලා තියෙන මෙන්න මේ ටියුනිපෙක්ස් ඔසර් ටියුනිපෙක්ස් නේ මොනවද උනේ මොකද මේ ටියුනිපෙක්ස් එන්න මොනවද ගේම් අපි මොනවද නොබ් ගේම් ආ නොබ් ගේම් කො හරි නොබ් ටික ගලවන්න ලේසි නේද තමයි තියෙන්නේ රයිට් මේ නොබ් එක කියන කතාව කරද්දි වැඩි වැදගත් දෙයක් කියන්න මෙන්න මෙතන තියෙන පොඩි ඇලි එක ඔන්න ඔතෙන් තමයි ඕක හරහා තමයි ස්ට්‍රින්ග් එක මෙහෙම උඩට ඇවිල්ලා එන්නේ ඒකට තමයි මේ පෙග් එක ඇතරම ඩිසයින් කරලා තියෙන්නේ රයිට් අපි ස්ට්‍රින්ග් ටික අන්බොස් කරලා බලමු මේ එලික්සර් මේක විශේෂයෙන් කියන්නේ ස්පෙෂලි මේක දැන් එලික්සර් ගැන ඔයාලා වැඩිදුර දන්නේ නැත්තම් මොනවද ඒක ටුටුටුටු එලික්සර් ගැන ඔයාලා වැඩිදුර දන්නේ නැත්තම් එලික්සර් ස්ට්‍රින්ග් කියන්නේ ස්පෙෂල් ඩිසයින් කරලා තියෙන කෝට මේවා කෝටඩ් ස්ට්‍රින්ග් ඒ කියන්නේ ස්ට්‍රින්ග් එක වටේ පොලිමර් නැත්තම් ප්ලාස්ටික් වලින් පොඩි කෝටින් එකක් කරනවා ඒකට හේතුව තමයි එතකොට අපිට දොර ඇරෙනවා දොර අරන තුලන් එන එතකොට වැඩේ කරන්න වෙන්නේ නැහැ ඒකයි රයිට් කෝටර් ස්ට්‍රින්ග් ගැන කතා කරේ ස්ට්‍රින්ග් වලට කෝට් එකක් නැත්තම් ආවරණයක් තියෙනවා පොලිමර් වලින් නැත්තම් ප්ලාස්ටික් වලින් කෝටින් එක ප්ලාස්ටික් ප්ලාස්ටික් වර්ග එතකොට වෙන්නේ අපේ හෑන්ඩ් එකයි ස්ට්‍රින්ග් එකයි ස්ට්‍රින්ගේ මෙටල් එකයි ඩිරෙක්ට් ටච් වෙන්නේ එතකොට අපේ හෑන්ඩ් එකේ තියෙන ඩෙඩ් සෙල්ස් ඔයිල්ස් ඒවා ස්ට්‍රින්ග් එකට යන්නේ නැහැ ස්ට්‍රින්ග් මල කණේ යනවා තිනවා ඉතින් ස්ට්‍රින්ග් වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය තමයි ස්ට්‍රින්ග් එකේ තියෙන හයි ෆ්‍රීකවන්සිස් එම්ෆසයිස් කරන බ්‍රයිට් කදී පොඩ්ඩක් අඩලා ස්ට්‍රින්ග් එකේ ටෝන් එක පොඩ්ඩක් මෙලෝ වෙනවා ඉතින් ඒකට මම යාලේ විදුපස්තර භාවිත කරලා තිනවා රයිට් මේක මැටීරියල් එක ගත්තා මේක ෆොස් බ්‍රොන්ස් ඒ කියන්නේ මේකට අමතරව මේ බ්‍රොන්ස් වලට අමතරව මෙයා ෆොස්ෆරස් පොඩ්ඩක් මිශ්‍ර කරලා තිනවා අර වින්ටේජ් වයිබ් එක ගන්න ඒ වගේම ෆොස්ෆරස් මික්ස් කරපුවාම මේ ස්ට්‍රින්ග් එක මල කණ ප්‍රමාණය අඩු වෙනවා ස්පෙෂලි මේක මීඩියම් ගේජ් මේක ගේජ් 13 අපි සාමාන්‍යයෙන් කැමති ගේජ් 10 ප්ලේ කරන්න පොඩ්ඩක් මේක ට්‍රයිල් එකකටත් එක්ක ගත්තේ බලමු හෙවි ස්ට්‍රින්ග් වලට ආසන්න කරොත් අපි දිගම දියාගන්න බලාපොරොත්තු වෙනවා මේක ගේජ් 13 හරි අපි එහෙනම් අන්බොක්ස් කරන්න බලමු අපි මේක කඩලා දින්නේ බොක්ස් එක ඇතුලේ මොනවත් නැහැ පිටිපස්සේ මේ ඉස්සරහා දෙකක් තමයි ඔක්කොම ඉස්තර කරලා තියෙන්නේ මෙතන සීරියල් නම්බර් එක ඔක්කොම තියෙනවා මොකද්ද right මෙන්න තියෙන එලික්සර් ස්ට්‍රින්ග්ස් ස්ට්‍රින්ග්ස් හයම එලික්සර් ස්ට්‍රින්ග්ස් ස්ට්‍රින්ග්ස් හයම මෙයාලා නේම් කරලා තියෙනවා ගේජ් එකෙන් නැත්නම් ඊ ෆස් බී සෙකන්ඩ් ඒ විදිහට නේම් කරුනේ right අපි එහෙනම් මේක දාලා බලමු right 360 දාමු 360 දාමු නැත්නම් ස්ට්‍රින්ග් එක පාර ලියලා බලමු ඔක්කොම ලියමු දෙතරලේ නෑ මේක දීමු බස් ඔයාලා කණිත් පැත්තෙන් මෙතන ඉන්නවා මේක කරලා තියෙනවා ස්ප්‍රින්ග්ස් ටික ලිහන අතරතුරදී පෙන්වන්නකද මේ තමයි අපි රීප්ලේස් කරපු බ්‍රිජ් එකයි නට් එකයි මෙන්න මේ බ්‍රිජ් එක තමයි F3 එකෙන් කලින් තිබ්බේ අපි ක්ලෝස් අප් එකක් ගත්තොත් ඔයාලට පේනවා මේ බ්‍රිජ් එක වෙනස් ඇත්තට මේක අර APX 500 සීරීස් එක ගන්න බ්‍රිජ් එකක් ඒ කියන්නේ AAA characters තියෙන මොකද මෙතන ඔයාලට තියෙනවා ඇලිස් දෙකක් තියෙනවා ඒකට හේතුව අර ඉන්ටොනේෂන් සරි හදාගන්න මේ තියෙන ඔරිජිනල් F3 gen බ්‍රිජ් එක මේ තියෙන අපි රීප්ලේස් කරපු එක මේ තියෙන අපි රීප්ලේස් කරන්න බලාපොරොත්තු වෙන සින්තටික් බෝන් නට් එක අපි බලමු මේකත් දාන හැටි අදනම් දාන්න ලාවක් නෑ අපිට අතරම රයිට් හරි මේ තියෙන ස්ට්‍රින්ග්ස් ටික ඔයාලට පේනවා ස්ට්‍රින්ග්ස් ටික මේක බ්‍රොන්ස් ස්ට්‍රින්ග් බ්‍රොන්ස් කිසිම ආපදාවක් නෑ ස්ට්‍රින්ග් හොඳ ක්වොලිටි තත්ත්වයේ ස්ට්‍රින්ග්ස් කියලා පේනවා මල කාල නෑ මොනවත් නෑ හරි අපි එහෙනම් රිප්ලේස් කරලා බලමු අපිට ඒකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හරි මතක තියාගන්න මේවා මාරු කරලා දාගන්න එපා මොකද මේවා අපි අර කියන්නේ පදන් කරලා දිනවා කියලා ඔය ස්ට්‍රින්ග් එකටම තමයි පදන් කරලා දෙන්නේ ඉතින් මම ඉස්සුවර පස්සේ අපි ස්ට්‍රින්ග් එක දාලා දානකොට අපි ඔරලෝසෙ ඉන්නලා දිනවා වයින් නෑ ඔරලෝසෙ අපෝ වයින් කරන්න නැහැ නැත්තම් බලන්න හැමදාම එකම වෙලාව දෙනු මුදුලා පේනවද නැ මේ වින්ටේජ් ආමෙන් දැන් තුන් තුන් ඉවර නැහැ ඉන්නේ කරන්නේ දැන් නැහැ මම වයින් කියලා තියෙන බෙල්ල එක මේක වින්ටේජ් ජපනීස් මේක ජපන් වොච් එක මේක වොරන්ටි එක කරත් නේ අවුරුදු 50 අපි 23 දායක අපේ ඊගෙන තියෙනවා මේක කොහෙන් ගත්තද කියලා දන්නේ නැහැ මේක ජපන් කොහොමද ඒක ආගෙන පාරනවලු
බීමා මොරටේ දෙන අවුරුදු 50කට තාම මොනවද කරන්නේ අල්ලා විතරක් කරන්නේ මොකට එහෙලෙ මොනවද මේක මොකද මේත අපේ අලුතෙන් ගත්ත බේස් එක YouTube සල්ලි වලින් ගත්ත බේස් එක තමයි මේ. එනවනේ. හරි ස්ට්‍රින් දැම්ම. 5 string bass ළඟදීම review එකක් අරන් එනවා. 5 string bass එකක් වුණත් අපිට මේක 5th string يعني මේ මේ high string එකෙන් තාම කරගන්න දෙයක් හිතාගෙන බැලුවලා දින්න අපිට. මේ pedal එක අපි මේකත් වෙනු මේකත් වෙනු මේක කරුණාද පේනවා පේනවා කියලා හිතනවා මේක අපි SLR function පටන් ගන්න කාලේ අපේ පොඩි මලේ හදපු මේ DIY guitar stand තාමත් එක පාවිච්චි කරන්නේ මේක ගෙදර හදලා දෙන්නේ TVC පටවලින් හදලා තියෙන්නේ මේක දැනගන්න ඕන පොඩ්ඩක් කමෙන්ට් කරන්න හදන්නේ ඉතින් පොඩ්ඩක් කියලා දෙන්න ඕන තාමත් එක පාවිච්චි කරන්නේ මේ නම් තලයි ඇහැන්නේ රයිට් අන්න බැරි ගත්ත එක තියෙනවා ඉතින් තේරෙන විදිහට නම් string සෑහෙන තදයි. තදයි කියන්නේ gauge එක ගොඩක් වැඩි දාන්න පුළුවන් මට්ටමක තියෙන්නේ නැහැ. අපි දෙයිය පුතෝ සී කරන්නේ ඉතින් දාලා බලමු නේ. මේක අයිද නේද නේද? අනේ නැදි. මේක බර මාර බර තියෙන්නේ. මට සීරියක්. මේක gauge. මේක gauge 13 නේ. ගහන්න බැහැ. අපි ගහන්නේ gauge 10. මේක දාන්න අපිට අවශ්‍ය වෙන උපකරණ තමයි අඳුර. එන ළඟට ගාලේ බලමු. right. අත් බලාගම මේ දැන් මේ ස්ට්‍රින්ග් එක ගන්න නේද හරි මේ ස්ට්‍රින්ග් ගන්න ඔයාලට පේනවා මේ ස්ට්‍රින්ග් එකේ එක්ස්ට්‍රා කියන්නේ මෙතනට මේ 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 ඩ්‍රින් මැෂින් එක වල මෙතන සෙට් වෙන්නේ මේ බ්‍රිජ් එක හරහා තමයි එන්නේ ආ තව එකක් කියලා දෙනවා ළඟ ළඟ බලනවා හරි මේ බ්‍රිජ් මෙතන මේ හෝල්ස් කළු පාටයි මේ පේනවනේ මේ කළු පාට තියෙන කුණු නෙමෙයි මේ තියෙන්නේ ග්‍රැෆයිට් ග්‍රැෆයිට් කියන්නේ අපි දාන්නේ පැන්සල් පැන්සල් පැන්සලක් කරන් අපි කරන්නේ මේක උඩ අතුල්ලන එක එතකොට මේ ස්ට්‍රින්ග් එක නිදහසේ මෙහෙම චලනය වෙනවා ඩියුටින් වෙන්නේ මේ ළඟදි මල්ලි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ලඟදි මල්ලි කමෙන්ට් කරලා ප්‍රශ්න කරලා තිබ්බා යා අනිගෝල් අර්ථුඩ් රොක් ඇන්ඩ් ග්ලූ සෙට් එකක් ගත්තලු ඩීටියුන් වෙනවලු මම හිතන විදිහට ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ මෙන්න මෙතන නට් එකේදී ස්ට්‍රින්ග් එක හිර වෙන්නේ නැති. ඒකට හේතුව මෙතන ලුබ්‍රිකන්ට්ස් මදිකම. මෙතනට තෙල් මොනවද දාන්න යන්නේ බා. හොඳම දේ ග්‍රැෆයිට්. ග්‍රැෆයිට් කියන්නේ පැන්සලක් කරා පොඩ්ඩක් කුරුටු ගාලා පැන්සල් කුට්ටියක් දාන්න. ඒකයි මේ කළු පාට තියෙන්නේ. රයිට් අපි නම් කරලා බලමු. රයිට්. ඔයාලට බැලු බැලමට පේනවා මෙතන දික වැඩි. සාමාන්‍යයෙන් තියරි එක තමයි මෙන්න මෙතන ටියුනින් හෝල්ස් අත ටියුනින් සෙට්ස් ටියුනින් මැෂින්ස් මේ මේ පෙක්ස් දෙකක පෙක්ස් එකක දුර වගේ එකමාරක් හරි එකමාරක් ගන්නවා මම නම් සාමාන්‍යයෙන් අපි එකමාරක් වැඩි පොඩ්ඩක් ගන්න එකමාරක් කියන්නේ මෙතන සාමාන්‍ය එකමාරක් වඩා පොඩ්ඩක් එතනින් අරන් අපි ඉස්සරහට අරන් ස්ට්‍රින්ග් එක එතනින් කපලා දානවා පේනවා මේ හරියටම එකමාරක් දුරයි right ඒ විදිහට අපි strings 6ම cut කර ගන්නවා මොකද ඇදෙන්න විදිහක් නැහැ දැන් මේක මේ නෑසක වුණා ටෙන්ෂන් එක වැඩි නෝනවලි සමහරට same ටෙන්ෂන් එන්න විදිහ heavy එක වැඩි උකට right අපි strings එක cut කරගෙන ඉඳින් දැන් අපි බලමු මේක හරියට දාන්න විදිහ දැන් තමයි එපාම වෙන වැඩේ. දැන් තමයි එපාම වෙන වැඩේ. ඒකට තමයි මේ මේක හිල්මල් අපි ගත්තේ. මේකට කියන්නේ ස්ට්‍රින් බයින්ඩ් එක. මේක ලංකාවේ ෂොප් එකකින් ගත්තේ. කුරු නෑගල ෂොප් එකකින් ගත්තේ. පට්ට ගණන් මේ බඩු ගණන් යන්න කලින් ඈ. ඒ කාලෙත් මේක 650යි. මේ ප්ලාස්ටික් කැලේ ඉතින් අපි මොනවද ආගිය කරන්නේ කියන්නේ. ඒ දවස්වල මාස් එහෙම දාලා යන්නේ. ඉතින් අඳුරන්නේ නැහැ. අපි ඉතින් ගත්තා. ගාණ හැවෝ ගාණ කිව්වා අපි ගත්තා. ඒක තමයි උනේ ඉතින් ඇත්තට. ආගිය කරන්නේ කියන්නේ ඉතින් මෙච්චර ගණන් කියවන්නේ මොකටද කියලා. හරි මේක මෙහෙමයි අපිට තියෙන මෙන්න මෙතන ක්‍රම කිහිපයක් තියෙනවා ස්ට්‍රින්ග්ස් දාන්න. එහෙනම් කවුරුත් ආගිය කරන්න යන්න එපා. අපි මේ දාන්නේ ඕ අන්ඩර් කියන මෙතඩ් එකට. ඒ කියන්නේ එකපාරක් මේ ස්ට්‍රින්ග් එක උඩින් යනවා. ඊට පස්සේ අනිත් එක්කම ස්ට්‍රින්ග් යටින් යනවා. දැන් තමයි ඉතින් එපා වෙන වැඩේ. හරි. කරගන්න. හරි පැත්තට දාන්න. එකපාරක් මෙන්න මේ ස්ට්‍රින්ග් උඩින් යවලා අනිත් හැම එකම අපි යටින් මේක තියෙන එක නම් ඔයාල වටිනවා. ඔව් ඒක. හරි. දැන් බර බර කරමු. මේ මේක මේ. දැන් ගන්න. පුරු කරමුද? පුරු කර. එනවා නෝ වැඩි. හරියට තව දෙයක් කරන්න. බයයි තව කරන්න දුක.
දිනු පෙක්ෂය මාරු කරන කාලයක් නේ. දිනු පෙක්ෂය මොනවද කියන්නේ ප්‍රොෆෙසර්. ඉතින් මේක මාරු කරන්නේ. මේක මාරු කරන්නේ මෙතන. හෝල්ස් බුරුල් හරි. ඒක තමයි. මෙන්න මේ මේකේ මේ හොඳනේ. මම ඇතුලෙන් අත්දාලා පස්සේ මට තේරෙනවා මේකක මේ විනාඩි 17ක් ගියේ. විනාඩි 5කින් ගන්න ඇදිටි. රයිට් හරි අපි ලඟට ආවා. කොහොමද මේක කන ගමන් වාගේ බලන්න ඒක උඩ කම්මලි දෙන්නේ නැති. මේකල පාන් ගිරියක් ගන්න බර වෙන්නේ. දැන් මේ කම්පියුටර් එක ගන්න සද්දෙන් පාන් ගන්න තමයි වෙලා තියෙන්නේ. මෙලකට ගෙනව පාන් රාත්තල් දෙකයි නෙස්ටමෝල් එකයි රුපියල් 980යි. ආයෙ මොන කතාවද? ඒ නෙස්ටමෝල් ගලින් ගාන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉඳන් නැහැ. නෑ නෑ. නෙස්ටමෝල් වුණේ කා අපිට ස්පොන්සර් කරන්නේ නෙස්ටමෝල් නේ. කවුරු ස්පොන්සර්ෂිප් මේ තාක්කල් කවුරුත් දීලා නැහැ. අපි වගේ channel එකකින් දෙන්නේ නැහැ නේ. මොන පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් කල්සමක් ගලව නැටුවත් වගේ නම් කවුරු හරි බල දෙයි ස්පොන්සර්ෂිප් එක. ගොඩක් කාලෙම මේ අනිබෝල් ගන්න තියෙන කොහෙද කියලා අපි නම් දන්න තරමින් අනිබෝල් ලංකාවට එහෙම ඔෆිෂියලි විකුණන්නේ නැහැ මේ ඩීලර් කෙනෙක් නැහැ. හැබැයි ෂොප්ස් දෙකක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. මේකයි ඉතින් මේ අපි එහෙම ෂොප් කමෙන්ට් කරා කියලා කියන්න බෑ. අපි දන්නේ නැහැ ගිහිල්ලා බලන්න නැහැ. අපි මෙහෙම කරමු. දැන් මේක බලන්න කම්පැනි මේ හින්දා අපේ මේ කරගෙන පැත්තකින් සයිඩ් එකකින් අපි මේක මොකක් කරේ මේ රොයල්ටි ෆ්‍රී අර පුසන් වීඩියෝ එකක් තියෙන එකක් දාමු සයිඩ් එකේ. බල බල ඉන්නකොට කරේ මේක අවුලන්නේ බලයි කට්ටි. කන ගාම බලන්න ඒක අවුලක් නේ මේ මොනවා අවුලක් කියන්නේ. මෙතන නම් අවුල තියෙන පොඩක් අපි මෙතන කැමරා ගත්තොත් මේ ටියුනින් පෙක්කේ මොකක් කරේ අවුලක් තියෙනවා. ඒ ෆිෆ්ත් එක. හරි ඒ ෆිෆ්ත් එක පුරුතන. ඒ ටියුනින් පෙක්කේ මොකක් කරේ අවුලක් තියෙනවා. පුරුකත් ඒ ෆිෆ්ත් එක. අපි ටියුනින් පෙක්ස් ගේන නැහැ නේ. ටියුනින් පෙක්ස් නෙවෙයි මේ මොනවද ඒවට කියන්නේ? ආ මොනවද? ඩේටර් දින නොබ්ස් නොබ්ස් ඩේටර් දින මේ. මේක ටියුන් පෙක්ස් මොකක් හරි ගත්තම ඩේටර් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. Parts of an acoustic guitar මොකද ගන්න? දිවාක තියෙන නමෙන් නෑ උඩ එළිය දිවෙන් එළියට හරි උඩින්ම දාලා තින්න ඉන්නට බෑ නෑ නේ ඈ එතන ගන්න ඩියුන් කරනවා ඩියුන් කරමුද ආ බ්‍රිජ් පින්ස් මේ ෆෝන් එක ගන්න මේ ටියුනර් එක ගන්න ඕනේ අපේ හෙඩ්ස්ටොක් ටියුනරේ නැති එක. හෙඩ්ස්ටොක් ටියුනරේ උන දෙයක් නැහැ. අපෙන් ගිටාර එක අරන් ගිය කෙනෙක් හෙඩ්ස්ටොක් ටියුනරේ තියාගෙන අපිට දෙන්න ඇති. හරි, එහෙනම් ඉතින් ටියුන් කරන්න ඇති. ඔකේ G string set එක. උඩට එනවා. ඒක උඩට එනවා. ඒක මේ ආගාතින් අල්ලන්නකට මේක ගිටාර ගන්න බෑනේ නැතාව යන්න ඒක දාන්න බැරි අය මොන්නේ ඉතින් මේ ඔරිජිනල් එක නෙමෙයි මටත් ඉතින් අපිට ටියුන් කරන්න බෑ වගේ නේ මේක ඔරිජිනල් යන්නේ මේ අය. ඔන්න ඕක තමයි AliExpress වල දින උනේ. බඩු කෙනාවට බඩු ඔරිජිනල් මේ. දැන් මේ ටින් මේ සෙට් එක දාලා ප්ලේ කරන්න පුළුවන් ඒක බලන්න. දැන් මේ පේක් සුටට එන්නේ. ගිටාර එක යවලක් ඉන්න බෑ නේද අපි ඔකට වෙන ස්ට්‍රින් දැම්මනේ නේද? මේ මේක තද වන්නව තද? තද දන්නේ දී. මේවා ඔරිජිනල් නේ මේ ලොක්කා. ඒව නිකන් නිකන් යකඩ ස්ට්‍රින් තියෙන්නේ.
ඒක දාන්න බෑයි. රයිට් ව්‍යායාම අසාර්ථක වෙන්න යන්නේ අපේ. මම හිතන ගේජි වැඩින්දක් දන්නේ නෑ නෑ නෑ. මේක ෆේක් ස්ට්‍රින්ග් එක. මටත් එදෙනවා. දැන් හොම් වෙන්නේ ඇලික්ස් විදාල් දිනන ගාලේ. මේ පෙක් එක මොකද දන්නේ? අර පෙක් එක. ආ අනිත් වැඩේ ගන්න බෑ. ඒක හරි. අනිත් වැඩේ දාලා. ඒකට නෝට් එක. මේ මේවා මෙච්චර තද ස්ට්‍රින්ග් එකෙන් නෑ ලොක්කා. ගේජ් වැඩින් කිව්වම හර පෙක් ගුඩ දෙනවා. ටියුන් කරා ටියුන් කරා ගුඩ දෙනවා. මේ මං කියනද? ඔක්කොනි බුරු කරා. අපරාද රෙකෝඩ් වීඩියෝ නේ. මේක දාම අවුල නැහැ. ඔව්. වීඩියෝ එක? වීඩියෝ දාමු. වීඩියෝ කවුද නැහැ. වීඩියෝ ගන්න දෙන්න තියන දැන් ඉතින්. කමන්නේ මේ ෆේක් ස්ට්‍රින්ග් එක. ඇලි එක්ස්ප්‍රෙස් එකෙන් ස්ට්‍රින්ග් එක නැද්දි බා මෙන්න මේ ස්ට්‍රින්ග් වර්ෂන් එක. ගන්න එපා. ගන්න එපා. අපි ඔරිජිනල් බෝල් එක ඔරිජිනල්. ඔරිජිනල් බෝල් එක හොඳයි අනික අපි ඔරිජිනල්. ඒක ඔරිජිනල් අපි චෙක් කරලා බලුවා. ඔරිජිනල් බෝල් එක ගිනපේ නැද්ද? පෙන්නන්න. දැන් මෙතන නේ. කොහෙද තියෙන්නේ? කාමරේ. කාමරේ. ඒක පෙන්නලා තියෙනවා. මම දැන් නේද? මේක ෆේක් ස්ට්‍රින්ග්ස්. එතකොට මේ උඩට එන්නේ ඒක මොකද? මේක ඉතින් මේ බලනවා නිකන් අර කම්බිය වගේ නේ මේක. ඔව් බං අයියා මේ බලන් මේ පාටක් බලන් ගොනේ. පාට නම පාට නම ওই පාට තමයි එන්නේ. ෆෝන්ස් එකෙන් නේ. එඩිට් වෙන්නේ මේ පස්සු ෆෝන්ස් එක. ඒක නිකන් අර එන්න මහතයි අර මේක ඉලෙක්ට්‍රික් ගිටාර් සෙට් එකද විඳ බැලුවේ මේක කෝස්ටික් කියලා නේද ඉලෙක්ට්‍රික් නක කොහමද දාන්නේ ඔය එන් කරුණේ වීඩියෝ මට තේරෙන ප්‍රශ්නේ මේ මේක ප්‍රොබ්ලම් උඩට එන්නේ නැහැ කියන්නේ උඩ දෙන්නේ මේක මේ මහත වැඩි ඉන්න වෙන්නේ එතකොට අර සෙට් වෙන්නේ නැහැ නේ ඇදිලා මේක අදින්න තරම් මෙතන මේ හයිය මදියද ටෙන්ෂන් එකේ මදින්නේ අර උඩ දෙනවා නෑ බයි මේ පොඩි ටෙන්ෂන් එකකට උන්ට එනවා මත්තල විච් එක වනේ මේක වලත් ඔය ටෙන්ෂන් උන්ට එන්න බෑනේ නෑ මේ බලංග මේ මේවා තියෙන හැටිවත් ඉතින් ලොක්ක මේකට අපි දැම්මනේ ඉතින් මීට කලින් මට මෙහෙම සැකයන් නැහැ හිතනවා අම්මයි ඒක ඉතින් මාර්ගත් ප්‍රොබ්ලම් ආවුණාද දන්නේ හරි ඔය වගේ තමයි ප්‍රශ්න එනවා ප්‍රශ්න එනවා ප්‍රශ්න එනවා අපි වීඩියෝ එක දැන් පෝස්ට් කරනවා ඩීක් 1 eternity later right ඔන්න අපි එලික්සර් සෙට් එක දැම්මා කිසි ප්‍රශ්නයක් නැහැ සුප්‍රියට ටෝන් එක එනවා අපි එලික්සර් සෙට් එක බලුවොත් මේ තියෙන්නේ අතර මෙහෙමයි මේ ළඟටම හරි පෙන්න සීන් එක මේක ෆේක් හරි මේක ෆේක් සෙට් එක අපි පළවෙනිම තර තමයි එලික්ස මොකද්ද කෝස්ටික් ඇකෝස්ටික් গিටාර් ස්ට්‍රින් සෙට් එක දාලා අපිට තේරුණ පළවෙනි දේ තමයි මේක මේ මෙන්න මෙතනින් සීල් එක කරන්න තියෙන්නේ එතන සීල් එක කරන්න තිබුණාට අපිට මෙතනින් ඕපන් වෙලා තමයි දෙන එක්ක මේක පැකේජ් එක ගන්න මේ සෙට් කරන එක මොකක් හරි ජීල් මාට් එකක් දාලා තමයි විකුණලා දෙන්නේ ෂුවර් එකට ඒ නිසා මෙන්න අලිස්පස් කඩු ගන්න එපා අපි රෙකමන්ඩ් කරන්නේ මේ තියෙන ස්ට්‍රින් සෙට් එක මම පෙන්නුවා මේ තියෙන එක්ස්ට්‍රීම් සායම දැන් සමහර අය මේක කොහොම කොහොමද දායි කොහොම කොහොම හරි කරලා දායි গিටාර් එක අපි නැගස් කවදාවත් දාන්නේ මොකද මේවා දාපු গিටාර් එක සෞත්‍රෙ විතරයි එන්නේ ඒ නිසා මේ ස්ට්‍රින් සල්ලි වැඩන්නේ ඕන කෙනෙක් ඉන්නවනම් කියලා මේක එවන්නම් දාන්න එපා ඔය මාළු වල්ලන දැලක මේ මේ ෆිෂින් හුක් එකක් හදන්න වගේ නම් ගත්තර කමක් නැහැ ඉතින් গিටාර්ස් වල නම් ඉතින් දාන්න එපා මේකට මොනවද කරන්නේ ඒකේ ඉගෙන ගන්න පාඩම තමයි ali express in string ගෙන්නද්දි පරික්ෂණ ගෙන්නන්න කියන්නේ හැබැයි ඔයනි බෝල් සෙට් එක අවුලක් තිබෙනවා. ඔයනි බෝල් සෙට් එක අවුල නැහැ. ඔයනි බෝල් එකෙත් අවුල් ඒවා තියෙනවා. මේ මේ බලලා ගන්න ඕන. يعني අර අපි දාපු ලින්ක් එක අවුලක් නැහැ නේ. අපි දාපු ලින්ක් අවුල නැහැ. අපි දාලා තියෙන ලින්ක් එක. ඒක නම් ඇත්තටම වක් කියන මොකද අපි දැන් මේ මේ දාලා තියෙන පුටාන් එකට නම බා. මොකද හිත කරා කරේ. අපි දාපු ලින්ක් එක අවුලක් නැහැ. මේ ලින්ක් එකෙන් ගෙනත් එක තමයි අපේ ඔයනි බෝල් සෙට් එක. ඔයනි බෝල් නම් ඉතින් අවුලක් නැහැ. එලික්ස නම් ඇත්තටම ගෙන්නන්න එපා ලික්ස් පස්සේ. මේක තමයි අපි දැන් දාලා තියෙන්නේ. ඔකන් බ්ලූස් එක. මේ දෙන එක ඇතුළේ තියෙන කවර්ස්. මෙන්න මේ එලික්ස මේවා ෆේක්. මේ දවස්වල අපි දාලා තිනවා මොනවද ඉලෙක්ට්‍රික් චෙක් කරන් තවත් ඉලෙක්ට්‍රික් গিටාර් ස්ට්‍රින්ග්ස් මම හිතන්නේ සෙට්ස් දෙකක් විතර. එකක් කොබෝල්ට් එකක් අනිත් එක මම මතක නැහැ. බලමු මේවා තාවර පස්සේ ඒවත් ජෙනුයින් දන්න දෙකක් කියන්න එහෙම තමයි ලින්ක් එක දාන්න. ජෙනුයින් නම් විතරයි ලින්ක් එක දාන්න නැත්නම් දාන එක තේරෙන්නේ නැහැ. මේක පෙන්වන්න ඕන මේක ඔෆී ස්ට්‍රින් එක අපිට බලන්න පුළුවන් මේක ඔෆී ඔෆීනේ
Sponsor kalian elix sama ini mau lebih nggak berkuat, ini boleh sama kuat tapi tanne, tapi ini port channel yang tam, mana? Apa yang kalian kenal nggak? Ini boleh tuh Broken Blues, ini ada deh, tapi yang baru yang kalian kenal, baru kalian kira, kita akan install kan? Right ada video kita yang mau dikirim di, ah itu pas make, mana make? Mata kerala, lekaran nanti lara, mana make? Dah lara tiap, hari, kita akan yang baru ada war paino dan make poti bumper kat tiap. Hei tu make spring dana tu saya nak kalau masa kita ni, masa kita tu tiada nanti juga, dan payment kita tiada ni. Ini sahani barang ni, eva makad ni, humidifier kita gun ni, dekat tiada ni, dekat, ini eksaya. Mana kali tu? Oh, kita tu turut ya tu. Mana kita turut? Balut tu, ah, dan balut tu dengan ni, ni tune kerana, dan ni ekam spring set tegar di, make dia apa nama spring set? Ambil balut tu dengan ni, kamera kita ni tiada tu, mana? Masih kode alam ya. Nailing garne. Orne APX tone ni kan? Lagu ni dah nene. Lagu ni dah nene dah. Nana tiro. High frequency sendan ni. Nek buat tak cara? Evan ni paran F310 ni meke las. Dah lasa ni. Paran ni lasa ni. Dah alat ane alat tegi kah undan ni. Make me bass gati enne oy pura treble abe sound ne ground metallic ne me video gen kar video gen ne adi lao right onno hai siddune fake string ganne pa api video wala podda gen danna look karala gen danna enisa make ganne pa hemotum gen AliExpress gen danna pa api mehema idi ehema kela AliExpress ekata hema AliExpress ekata yama upset kela api kiyanne ne api gena abu लिंक का एक गाने पर अभी मैं का पाल दिया दालती हूँ किसी प्रश्न नहीं करने का ना सुपरी पर ये ना अभी अदर वीडियो क्यों रहा